ජවිපේ කියද්දි කියද්දි සල්ලි එවන්න එපා කියලා ජවිපේ කියන දේ නාහා රටාදරේ මිනිසු ටික සල්ලි එවන්න පටන් ගත්තා. ඒ පළවෙනි පියවර. අපි ඒ ගමම්ම ඒ වෙනකොට රටේ කොරෝනා වර්බුදේ ඉවර වෙච්ච ගම. කොරෝනා වර්බුදේ වෙලාවේ විදේශගත ශ්‍රමිකයොන්ට කිව්වා මිනිස් බෝම්බ කියලා දැන් මන්ත්‍රීවරු. ඇතැම් අය කිව්වා කොරෝනා වෙලාවේ එන කිව්වා විතර නෙමෙයි සිද්ධ වුණා. කොරෝනා වෙලාවේ ලංකාවට එන මිනිස්සුන්ට විදේශගත ශ්‍රමිකයොන්ට ඉතාමත්ම අඩු සැලකිල්ලක් දැක්වුවේ. ඒ රටට කොච්චර දායකත්වයක් දක්වලා තියෙනවද කියන ඒවා සියල්ල අමතක කරලා රට ඇතුළට නොගෙන හිටියා සහ රට ඇතුළට ගෙන්නද්දී ගුවන් සේවා හරහා ඒ වගේම හෝටල් හරහා ඇතැම් අය ව්‍යාපාර ලාභ ලබා ගත්තා. ඒ අයට සේවාවක් කරලා මේ අයව ගෙන්න ගන්න ඕන වෙනුවට ක්වොරන්ටයින් මේ නිරෝධායනය කිරීමේ හෝටල් ව්‍යාපාරයක් ලංකාවට ගෙන්වීමේ ව්‍යාපාරය මේ ව්‍යාපාර හරහා ඇතැම් ඇතැම් උදවිය සල්ලි හම්බු කරගන්න ගමන් මේ අයව හූර ගන්න පටන් ගත්තා. ඇත්තටම විදේශගත ශ්‍රමිකයෝ ලංකාවත් එක්ක පොඩි තරහක් තිබුණ මේ වෙලාවේ සහ එයාලට කරපු අඩු සැලකීම අපිට සිද්ධ වුණා මේක නැවත වතාවක් රටට ආදරය කරන පිරිසක් බවට හරව ගන්න. ඒකට අපිට ඕන වුණා මෙයාලව විදේශගත ශ්‍රමිකයොන්ව ගරුත්වය ලබා දෙන්න පළවෙනියෙන් දිරිගන්වන්න. අපි හෝප් ගේට් කියලා පළවෙනියෙන්ම පටන් ගත්ත ගුවන්තොටුපලේ විදේශගත ශ්‍රමිකයොන්ට ලියාපදිංචි වෙලා යන අයට විගමනික ශ්‍රමිකයොන්ට විශේෂ ద్వාරය පටන් ගත්තා. එතනට විශේෂ කණ්ඩායමක් යොදවලා ගෘහ සේවිකාව බෑග් එක ගෙනියනකොට ඒකට උදව් කරන්න කොලේ පුරව ගන්න බැරි කෙනාට උදව් කරන්න යන පාර කියන අචර කරන්න මෙන්න මේ විදියට තමයි යන්න ඕනි කියලා උගන්නලා ඒක එතනදී සහය දෙන කණ්ඩායම් පත් කරගෙන යන පොඩි ගරුත්වයක් ලබා දුන්නා. මෙච්චර කල් ඉල්ලගෙන හිටපු තිබුණේ ඒගොල්ලන්ට ප්‍රශ්න තිබුණා ණයක් ගන්න විදියක් නැහැ කියලා. ඒතර අපි මුලින්ම 125ක ණයක් ගන්න ක්‍රමයක් හදලා දුන්නා අඩු පොලියට. පොලි අපි ගෙවන්න. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 100ක ණයක් අරන් දුන්න ගියක් හදා ගන්න. ඉතින් මේ සල්ලි ගෙන්න ගන්න ක්‍රමම තමයි. ඒ අතර වාරේ මෙයාලට ප්‍රශ්නයක් තිබුණා අපිට විශ්‍රාම වැටුපක් නැහැ. විශ්‍රාම වැටුපක් හදලා දුන්නා. දැන් විදේශගත ශ්‍රමිකයාට විශ්‍රාම වැටුපක් තියෙනවා. يعني දායකත්ව විශ්‍රාම වැටුපක් තියෙනවා. ඒ වගේම අපිට තව ප්‍රශ්නයක් තිබුණා. දැන් ඩොලර් ලංකාවට එවන්නේ නැතුව තියාගෙන ඉන්නවා ගොඩක් අය. ඒ තියාගෙන ඉන්නේ මොකටද? දැන් මේක වැඩි වෙයි කියලා හිතාගෙන තියන් ඉන්නවා. ඒතර ලංකාවට එවීමේ අවශ්‍යතාවයක් නැති ඈත් ඉන්නවා. ඒ තියාගෙන ඉන්නවා. ඒ අපට ඕන වුණා කොහොම හරි ක්‍රමයකින් මේ ඩොලර් ටික ලංකාවට ගේන්න. අපි තවත් උපක්‍රමයක් විදියට තමයි පාවිච්චි කළේ ලංකාවට ඩොලර් ගෙනීම සඳහාම වාහන බලපත්‍ර ක්‍රමයක් අපි හඳුන්වා දුන්නා. 102ක් එව්වොත් ලක්ෂයක වාහනයක් ගෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තේරුම ලක්ෂයක් එවුවොත් 50,000ක කියන එක. එවන මුදලෙන් අඩක වාහනයක් ගන්න. Tamanda CIFF value එක X amount නම් ඒක වගේ දෙගුණයක මුදලක් එවිය යුතුයි. එතකොට ආයිත් LC එක අරින්නේ X amount එකකට. හැබැයි X amount එකක් ලංකාව ඇතුළේ ඉතුරු වෙනවා. ඒ කියන්නේ හැම දිස්සෙම අපි එක ප්‍රමාණයක් ලංකාවේ තියාගත. එතකොට වාහනයක් ලංකාවට ගෙන්න ගන්න ඕනි අය විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එනවා. අපි ඒ වෙලාවේ කිව්වේ ඒක ගෙනැල්ලා විකුණුවත් අපිට කමක් නැහැ. අපිට ඕන උනේ ඩොලර් ලංකාවට ගෙන්න ගන්න විතරයි. අපිට ඒක හරහත් විශාල මුදල් ප්‍රමාණයක් හොයාගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒකෙනොත් ලොකු මුදලක්. එතනින් ඒ ඩොලර් ප්‍රමාණය විතරක් නෙවෙයි අපිට ලංකාවේදී බදු මුදලුත් සුවිශාල බිලියන ගණනක බදු මුදලකුත් ලංකාවට. මොකද වාහන ආනයනය නොකරපු නිසා ලංකාවේ ප්‍රධාන බදු ආදායමේ කොටසක් තමයි මේ වාහන බදු. මේක හරහා වාහන බදු ආදායමකුත් රජයට එකතු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඩොලර් වලින් ගත්තොත් ඒක ඩොලර් මිලියන 250ක 300ක තාම අවසාන වශයෙන් ගණන් හදාගන්න බෑ තාම. ඒ කියන්නේ බදු වලින් ලැබෙච්ච නෑ ඩොලර් ප්‍රමාණය විතරක්. ඒ කියන්නේ අර ආප ප්‍රමාණය නෙවෙයි. ඇවිල්ලා ගිහිල්ලා ඉතුරු වෙච්ච ප්‍රමාණය මම මේ කියන්නේ. මේක හරහාම විශාල ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වුණා. මේ වගේ විදේශගත ශ්‍රමිකයොන්ව දිරිගන්වන්න වැඩ ගොඩක් කරා. පිටරට වැඩි වාර ගාණක් ගියපු අයට සතුසහරා වවුචර් දුන්නා. ගෙවල් වලට පළවෙනි පාරට යන අයට ගෘහ සේවයට යන අයට පළවෙනි පඩිය හම්බ වෙනකන් ගෙදරට වවුචර් එකක් දුන්නා. රට ගිහින් ආපු අයට ස්වයං රැකියා ආධාර දෙන්න පටන් ගත්තා. මේ ක්ෂේත්‍රය උස්සන්න ඕන කමර. අපි ජයගමු ශ්‍රී ලංකා රටවටේ ගියා ග්ලෝකල් ෆෙයා ඒ හැම එකක් කරාම මේ ක්ෂේත්‍රය ඉස්සුවා අපි. ඒකට කර ගෞරවය හදලා දුන්න මේ ක්ෂේත්‍රයේ ලොකු තැනකට ගෙනයන. අපිට අද වෙනකොට බොහොම සන්තෝෂයෙන් කියන්න පුළුවන් වුණා අපේ 500 ටාගට් එක මාස කීපයක් යනකොට අපිට achieve කරගන්න පුළුවන් වුණා අපිට ඩොලර් මිලියන 500 මේ වෙනකොට අවුරුදු දෙක ඉවර වෙනකොට ඩොලර් බිලියන 12
ආර්ථික ප්‍රමාණයක් රට ඇතුළට ගේන්න පුළුවන් ඩොලර් බිලියන 12. ඒක ඩොලර් බිලියන 12 කියන්නේ පුංචි ගාණක් නෙවෙයි. ඒ කියන්නේ ඉතිහාසයට සාපේක්ෂව ඩොලර් බිලියන 7.6ක් තමයි අවුරුද්දකට ලැබිලා තියෙන උපරිම සංඛ්‍යාව. හැබැයි අපිට 2023 24 මේ 24 මේ මාසේ පහුගිය මාසෙ වෙනකොට අපි ඩොලර් බිලියන 12ක් ගෙනැල්ලා අපි මේ ආදායමට එකතු කරලා දීලා තියෙනවා. මේ වියදම් කළා අද නැවත වතාවක් ඩොලර් බිලියන 6කට කිට්ටු වෙන සංචිතයක් හදාගන්න අපේ රටට පුළුවන් වෙන්නේ පහමාර පැනලා ටිකක් දැන් උඩට ගිහිලා තියෙනවා. එතනට යන්න සංචිතයක් මේ තක්වා පවත්වාගෙන යන්න විදේශගත ශ්‍රමිකයෝ දැවැන්ත දායකත්වයක් ලබා දුන්නේ.